අයබෝවන් සුබම සුබ දවසක් ආදරණිය ඔබ හැම කෙනෙක්ටම. ඉතින් හැඩකරු බ්‍රහස්පතින්දාවේ ආදරණිය නඳුන් සෙවන තරගෙන තමයි අද මම කළඹ ටෙලිවිෂන් හරහා ඔබේ හමුවට එන්නේ. ඉතින් ඔබ දන්නවනේ හැමදාම බ්‍රහස්පතින්දා දවස හරිම ආදරණීයයි හරිම හැඩකාරයි කියලා අපේ මැදිරිය අලංකාර වෙනවා අපෝරු මනාලියන්ගෙන් ඒ වගේම මනාලයන්ගෙන්. ඒ විතරක්ම නෙවෙයි ඔබේ රූසපුව වර්ධනය කරගන්න ඒ වගේම ඔබේ ලස්සනට ඉන්නේ කොහොමද මේ ආදී බොහෝ දේ අපි අද දවසේදී කතාබහ කරනවා කියලා ඔබ දන්නවා. එනිසාම තමයි ඔබ විදෙස්ගත වෙලා හිටියත් ගොඩක් ආදරෙන් ලෙංගතුකමින් හැමදාම ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔබ ලංකාව හැරදාලා විදෙස්ගත වුණත් ලස්සනට ඉන්නේ කොහොමද ඒ වගේම ඔබේ මංගල දිනය ලස්සන කරගන්නේ කොහොමද තමන්ට ගැලපෙන ඇඳුම් විලාසිතා තෝරාගන්නේ කොහොමද මේකප් භාවිතා කරන්නේ කොහොමද මේ ආදී හැම කාරණාවක් පිළිබඳවම අපි හැඩකාර බ්‍රහස්පතින්දාවේ ආදරණීය නඳුන් සෙවන තුළින් කතා කරනවා කියලා ඔබ දන්නවා. ඉතින් ඔබට අවස්ථාව තිබෙනවා සජීවීව අපිට කතා කරන්න 0092-112-567 කියන අපේ සුපුරුදු දුරකථන මාර්ගය විවෘතයි ඔබට අවස්ථාව තිබෙනවා සජීවීව කතා කරන්න. ඔබට කිසියම් හෝ ගැටලුවක් මතුවුණත් බලාගෙන ඉන්න එපා, හිත හිතා ඉන්න එපා, අපිට කතා කරන්න කියලා ගොඩක් ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් අද දවසේ පළමුවෙන්ම අපේ විශේෂාංගය වෙන්නේ මොකක්ද කියලා කියන්නට කලින් අද අපිත් එක්ක එකතු වෙන්නේ කවුද කියලා මතක් කරන්නට ඕනේනේ. බොහෝම කාර්යබහුල ජීවිතයක් ගත කරන රූපලාවන්‍ය ශිල්පී සුරේෂ් ප්‍රනාන්දු මහත්මයා දත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ආයුබෝවන්. ආයුබෝවන් මදු. සුබ දවසක්. සුබ දවසක්. ඉතින් කොහමද? හොඳයි. මනමාලියෝ හැඩගන්මින් වැඩ කටයුතු තමයි කරන්නේ. මේ දවස්වල කාර්යබහුලයිද මේ මංගල උත්සව වැඩියෙන් තියෙන කාලයක්ද මේ? වර්ෂ අවසානයත් එක්ක ගොඩක් ලා උත්සව අවස්ථාවන් වැඩි. මංගල දිනිනුත් සමහර යුවතියන් මනාලියන් විදිහට හැඩගැන්න කාලයක් මේක. එකම ඉදිරියේදී ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන්නේ ඉතාමත් මංගල මාසයක්. ඒ නිසා ඒ කාලයටත් අපි සූදානම් වෙනවා ඉදිරියේ පැවැත්වෙන මංගල දිනයන්. එකම මම හිතන්නේ අර අවුරුද්ද අවසානය නිසා මම හිතන්නේ සියලු දෙනාම සතුටින් ඉන්නවා අලුත් අවුරුද්දට මුහුණ දෙන්න. ඒක නිසා උත්සව අවස්ථාවන් ෆන්ක්ෂන් වැඩි. ඒ නිසා යුවතියන් හැඩ වෙනවා, ඒ වගේ පුරුෂ පාර්ශ්ව හැම දෙනාම ලස්සන වෙන්න. ලස්සන වෙන එක මම හිතන්නේ හැමතිස්සෙම උනන්දුවෙන් ඉන්න දෙයක්නේ. ඒක නිසා අපි තරමක් කාර්ය බහුලලා තිනවා ලස්සන කිරීම පැත්තේ. ඔව්. ඒ වගේම තමයි සුරේෂ්, දැන් මේ දැන් කාලෙන් කාලෙට විලාසිතා වෙනස් වෙනවනේ. මංගල දිනය ගත්තාම දැන් අපි දන්නවා පාරම්පරිකව එන අපේ දේවල් තියෙනවා. අපි උතුම් දේශයේ අභිමානය තමයි මුළු විශ්වයටම අරගෙන යන්නේ. යන ගමනේදී දැන් මනාලියක් ගත්තාම උඩරට මනාලියක් විදිහට සැරසෙන්නට පුළුවන්. ඒ වගේම ඉන්දියන් මනාලියක් මේ විදිහට විවිධ වර්ගීකරණයන් තියෙනවනේ. මේ වර්ගීකරණයන් අතරේ මේ වෙනකොට වැඩි වශයෙන්ම මේ යුවතියන් කැමති මොන විලාසිතාවටද? ඔව්, දැන් අපේ ශ්‍රී ලංකාව කිව්වහම මතු ශ්‍රී ලංකාවට ආවේනික මනාලියන් කියන්නේ ආවේනික සම්ප්‍රදායක්, ආවේනික දේවල් බොහොමයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ වෙන කොහේ රටක ගියත් ඒ දේ දැක ගන්න ලැබෙන්නේ. දැන් යුරෝපීය රටක මංගල උත්සවයක් වෙන්න පුළුවන්, දැන් අරාබි රටක මංගල උත්සවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියමු අප්‍රිකානු සම්ප්‍රදායක කියන්නේ බ්ලැක් ස්කින් එකක් තියෙන ඒ වගේ සම්ප්‍රදායක තියෙන මංගල උත්සවයක් වෙන්න පුළුවන්. මේ කිසිම දෙයකට ගියත් මේ ලංකාවේ පවතින මේ කල්චර් එක තියෙන ලංකාවට පමණයි. දැන් ඔය සිංහල භාෂාව වුණත් තියෙන්නේ ලෝකේ අපේ රටේ විතරයි. එහෙනම් මේ අපිට හරි අභිමානයක් මේ දේ. මොකද අපිට පමණක් ආවේනික සම්ප්‍රදායක් අපිට තියෙන්නේ. ඒ අතරනුත් අපේ ලංකාවේ යුවතියන් දැන් මීට වසර 5කට 6කට කියන්නේ 10ක වගේ ආසන කාලයක බලනකොට පහතරට මනාලියන්, බටහිර මනාලියන් දකින්න ලැබුණත් මෑත කාලයේ බොහෝ වෙලාවට අපේ ලංකාවෙන් පිටරටට පදිංචියට ගිහිල්ලා ඔවුන් විවාහ වෙලා සිටින්නේ අපි කියමු විදේශික කාන්තාවක් කියලා. එහෙනම් විදේශික පුරුෂයෙකු සමග විවාහ ගිවිස ගත්තත් ඔවුන් මංගල දිනය සඳහා උඩරට ආභරණ කට්ටිය සමග උඩරට මනාලියක් විදිහට නැඳ අපේ නිලමේ ඇඳුමකින් හැඩගැන්වෙන්න කැමැත්තක් දක්වනවා. මේක මදු අපිට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් ඒ තුලා තියෙන්නේ. අපේ දේවල් තව රටවල් වලට යනවා. මේ අපේ ශ්‍රී ලංකාවට පමණක් ආවෙනික සම්ප්‍රදාය, මේ සම්ප්‍රදාය වෙනත් රටවල් වලට යනවා. ඒකේ ඡායාරූප වලින් වෙන්න පුළුවන්, වෙනද ඔවුන්ගේ කටින් කට වෙන්න පුළුවන්, ඔවුන්ගේ මිතුරන් සමග වෙන්න පුළුවන්. දැන් අපි මේ මෑත කාලේ බොහොම වෙඩින් කීපයක්ම කරා. ඒ සියලුම දේවල් කියන්නේ ශ්‍රී ලාංකික පුරුෂයන් අපි කියමු විදේශික කාන්තාවක් විවාහ ගිවිස ගත්තා නම් ඔවුන් හැඩගෙන විදේශික කාන්තාව උඩරට මනාලියක් විතර. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? කියන්නේ තුන් තෙල්ල දාලා ඉර හඳ දාලා මම ඔබෙන් අහන්නත් ගිය ප්‍රශ්නේ තමයි වැඩි වශයෙන් අපිට දකින්න ලැබෙන කාරණාව. ඒක ඉතින් හරි සන්තෝෂයි. අනිත් එක තමයි අපිට හරි කියන්නේ අලුත් අත්දැකීමක් ඒදී. දැන් අපේ රටට ආවේනික ක්‍රමයක් අපි බටහිර පන්නේ යුවතියකට නැත්නම් විදේශික යුවතියකට ගලපා ගැනීම තුළ කොයිතරම් දුරට අපි සෑහීමකට පත් වෙනවද, අනිත් එක කොයිතරම් දුරට සාර්ථක වෙනවද, ඔවුන්ට කොයිතරම් දුරට මේ දේවල් ගලපා දිය යුතුද, බොහෝ කරුණු රාශියක් ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. නමුත් මම හිතන්නේ
මම රූපලාවන ශිල්පියෙක් ඉදිරියේ ඉතාමත් සතුටට පත් වෙනවා. එවැනි දේවල් කරන එක සිද්ධ වෙන එක හේතු වෙලා තියෙන අපේ රටට ආවෙනක උදයක් විදේශ රටවලට යන දෙක අපිට රූපලාවන ශිල්පියෙක් ඉදිරියේ මම පෞද්ගලික වුණත් සතුටට පත් වෙන කාරණා. ඔව්. අනිවාර්යෙන් සුරේෂ් මොකද මේ ශ්‍රී ලාංකික යුවතියන් වැඩි වශයෙන් අපිට දකින්නට ලැබුණ පසුගිය දිනවල අපේ දේවල් මේ පැත්තකට දාලා විදේශීය දේවල් අපිට මේ ඈඳාගත් කාලයක් තිබුණා. මේ ඉන්දියන් මනාලියන් විදිහට හැඩවෙනකොට අපේ යුවතියන් මේ විදේශගතව ඉන්න මේ විදේශිකයන් අපේ ඇඳුමෙන් සැරසෙන එක අපිට මේ මහා අභිමානයක් වෙන්නට වනේ අනිවාර්යෙන්ම. ඉතින් අද දවසේදී සුරේෂ් ඒ නිසාමද අපිට හැඩගන්වාගෙන ඇවිල්ලා තියෙන උඩරට මනාලියක්. ඔව්. උඩරට මනාලියක් කියන්නේ මේ මෑත කාලයේ පවතින විලාසිතාව එක මේ කාලයට යුවතියන් කැමැත්තක් දක්වන දේ. හැබැයි දැන් උඩරට මනාලිය අපේ සම්ප්‍රදාය මදු. එතනදී අපිට යම්කිසි සීමාවක ඉඳගෙන මේ මනාලිය හැඩගන්න ඕනේ යුවතියක් විදිහට. මම හැමදාම මිනිසුන්ට ආවම හැම අවස්ථාවකම කියන දෙයක් තමයි අපි උත්සව අවස්ථාව තුළ දකින්න අවශ්‍යයි පෙර දින දුටු යුවතියම. ඔව්. නැත්තම් අපි රූපලාවන ශිල්පීන්ගේ හරුබයන් තුළින් ඔවුන් කියන්නේ හඳුනා ගැනීම නොහැකි තත්ත්වයේ මේකප් එහෙම හඳුනාගත නොහැකි තරමට ඇඳුම් නිර්මාණ ඇව හඳුනාගත නොහැකි තරමට දෙන කොණ්ඩාම් මෝස්තරයන් මල් සැකසුම් මේ සියල්ල තුළින් මම හිතන්නේ අපි අර පෙරදා දුටු ඔබගේ යෙහෙළිය මිතුරිය එහෙම නැත්තම් ඔබගේ සහෝදරිය එහෙම නැත්තම් මවකගේ දියණියක් වෙන පුළුවන් දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක නිසා බොහෝ වෙලාවට මම වගකීමෙන් යුතුව කටයුතු කරන රූපලාවන ශිල්පියෙක් විදිහට කියන්නේ මේ හැඩගැන්වීම කියන්නේ මදු වගකීම් සහගත කටයුත්ත. මම නිතරම කියන දෙයක් තමයි ඒක 100%ක්ම ඒ දිනේ ඒ අවස්ථාවේ ඒ මොහොත තුළ සිදුවිය යුතුයි. ඒ නිසා ඒ වගකීමත් එක වැඩ කරන නිසා දැන් යුවතියක් හැඩගැන්වීමේදී උඩරට මනාලියක් විදිහට හැඩගන්නකොට අපේ යුවතියන් කැමැත්තක් දක්වන යම් කිසි විවිධ වූ අලුත් නිර්මාණයන් වලට හැඩගැන්වෙන්න. අපිට අද දවසේ පේනවා දැන් මේ රශ්මි මේ විදිහට තමයි අපූර්ව මේ උඩරට මනාලියක් විදිහට සැරසිලා ඉන්නේ. ඇත්තටම මේ සුරේෂ් දැන් මට රශ්මිව දැක්ක ගමන හිතුන කාරණාවක් තමයි දැන් අපි මේ දිනවල බොහෝ වශයෙන් නඳුන් සෙවන හරහත් අපි මේ විවිධ මනාලියන් විවිධාකාරයේ හැඩගැන්වුණු මනාලියන් දැක්ක. නමුත් දැන් මේ අර අපේකම අපේ දෑ කියන දේ අනිවාර්යනේ. රශ්මි දැක්ක ගමන් අපිට හිතෙනවා මේ අපේ මනමකද උඩරට මනාලිය කියන දේ මනාව පිළිබිඹ වෙනවා අද දවසේදී රශ්මිතුලි. ඔව්. ඒකයි මම කිව්වේ අපේකම කරනවා නම් අපේ දෙයක් කරනවා නම් ඒ දේ තිබිය යුතුයි. මේක අපේ දෙයක් නොවන ආකාරයට අපෙත් නොවන විදේශිකයාගේ හරි නොවන යම් කිසි විලාසිතාවන් කීපයක සංකලනයක් වුණාට කමන්නේ. ඒක අර හරි වචන කියනවා කම්බිනේෂන්. ඒ කියන්නේ හොඳ ගැළපීමක් සංකලනයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් මේ කිසි දෙයකට නැති දෙයක් වුණොත් අර යුවතියට කරන මංගල දිනයේ සමරණයේ ඇයට කරන යම් කිසි හානියක් වෙනවා. ඒ නිසාවෙන් අද ඔබට බැලු බැලමට පේනවා විශේෂත්වයන් ගොඩක් තියෙනවා. මේ උඩරට මනාලියක් සාම්ප්‍රදායික උඩරට මනාලිය. මම ඇඳුමේ වර්ණයෙන් පටන් ගත්තොත් මේක අපේ ආසියාතික යුවතියන්ට ගැලපෙන ලයිට් හනි වර්ණය. දැන් හනි වර්ණෙත් ලයිට් හනි වර්ණය තමයි අපි යොදාගෙන තියෙන්නේ. මදු අපේ යුවතියන් කරන එක් දෙයක් තමයි බොහෝ වෙලාවට මංගල දිනේ මනාලිය කිව්ව ගමන් සුදු වර්ණය තමයි ඔවුන්ගේ මතකයට එන්නේ. හැබැයි ඔබට මම කියනවා ඔබ ආසියාතික කාන්තාවක් නේ. ඔබට ආසියාතික රටක මේ රටේ තියෙන ලේ උරුමයක් තියෙනවා නම් ඔබගේ සමීපය අනිවාර්යෙන් රන්වන් පැහැයක් තමයි තියෙන්නේ. ඒක නිසා බොහෝ වෙලාවට 5%ක 10%ක වගේ ප්‍රමාණයක් යුවතියන් සුදු පැහැන් වර්ණ උකෙනේ ෆෙයාර් ස්කින් එකක් තියෙනට පුළුවන් කමක් තියෙනවා. නමුත් අපේ ලංකාවේ අපේ ආසියාතික යුවතියන් ගැලපෙන රන්වන් පැහැ. ඒ නිසා මම ඇයට ලයිට් අනිවාර්යෙන් කියන්නේ ඩල් ගෝල්ඩ් ෂේඩ් එක කියන්නේ ගෝල්ඩ් ෂේඩ් එක කියන වර්ණයක් තමයි තෝරගෙන තියෙන්නේ. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳින් රශ්මිට ගැලපෙනවා. එයාගේ සමේ වර්ණය හොඳට පෙන්නුම් කරන දිස්සෙන ආකාරයට තමයි ඇඳුම් නිර්මාණය කරලා තියෙන්නේ. මේ උඩරට මනාලිය කිව්වම තුන්තැල්ල, ඉරහඳ, කූඩු කරාබු, කරමාල, අගස්ති මේ සියලුම දේවල් තියෙනවා. හැබැයි මදු මෙහි තියෙන විශේෂත්වය තමයි මේ සුරේෂ් රතු වර්ණයක් එකතු කරලා තියෙනවා. එකතු කරේ මම අහන්න ගිය ප්‍රශ්නේ. දැන් මම පියවරෙන් පියවර එන්නට හිටියා. අපි ඊට කලින් මේ සුරේෂ් සාරිය ගැනම කතා කරමු. ලොකු වර්ක් එකක් තියෙන සාරිය එකක්. ඔව්. මේ සාරිය ඉතාමත් හෙවි වර්ක් එකක්. මේක මේ කාලේ ජනප්‍රිය විලාසිතාව වෙලා තියෙනවා net material. මදු කාලෙන් කාලට කාලෙන් කාලට විලාසිතාවන් වෙනවා. මේ විලාසිතාවලින් එකක් තමයි ලේස් මැටීරියල් එනවා. බ්‍රොකේට්, රෝ සිල්ක්, ෂිෆෝන් මේ වගේ මැටීරියල් එන අතරතුර මේක ඇවිල්ලා net material එක තමයි දැන් මේ කාල විලාසිතා. net එකේ embroidery work එකක් යනවා සම්පූර්ණ. fully work outfit එකක්. ඒකම stone crystal work එකක් තියෙනවා මේකේ. මේ සියල්ලම එකතු කරලා ඇයට අවශ්‍ය විදිහට ජැකට් එක නිර්මාණය කරලා, සාරිය නිර්මාණය කරලා, රශ්මිගේ සූර්ය හැඩය හොඳින් ඉස්පතු වෙන ආකාරයට, ඒ වගේම ඇය ඉතාමත් ලස්සනට පෙන්න ආකාරයට. මං කියන්නේ මංගල දිනයේදී
මනාලිය හොඳින් දිස්වන්නට අවශ්‍ය මනාලිය තමයි ඒ දිනයේ මේ විශේෂම කෙනා විශේෂම කෙනා නැත්තම් හෝල් එකට එන ඔබගේ ගෙස් කෙනෙක් ඊට වඩා ඉතාමත් ලස්සනට ඇඳ පැළඳ සිටිනවනේ මනාලියට දුක හිතෙනවා ඒ නිසා අනිවාර්යයෙන් මනාලිය අපි ඉතාමත් ලස්සනට කරන ඒ නිසා රශ්මිගේ හැඩතල ඉතාමත් හොඳින් පෙනෙන ආකාරයට ඒ වර්ණ ගලපාගෙන මේ අවුට්ෆිට් එක නිර්මාණය කරලා තියෙනවා ඔව් අපි සාරි ජැකට් එකක් ගැන කතා කරමු ඔව් සාරි ජැකට් එක ගැන කතා කරනකොට මම බොහෝ වෙලාවට උඩරට මනාලියක් ගවන් දැන් ඇතතිති තිබ්බ බෝරිච්චි හැට්ටේ තරම පිරුණු බෝරිච්චි හැට්ටයක් තමයි නමුත් ජැකට් එකේ ස්ලීව් එක මම අද ලොං ස්ලීව් එකක් ආකාරයට දාගෙන තියෙන එකත් සීත්‍රූ නෙට් මැටීරියල් එකකින් යොදාගෙන අපි කියනවා ආම්මික හරියට එනකොට පහළට එනකොට තරමක් වර්ක් එක ස්ප්‍රෙඩ් වෙන ආකාරයට යොදාගෙන තියෙන සාරිය වර්ක් එකම මම හිතන්නේ ඒ ඉතාමත් හොඳින් ගැලපෙනවා රශ්මිගේ සිරුරේ සිහින් බව තව වැඩි කරලා පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා ඒ වගේම උස අඩු ජ්‍යොතියකට නම් බොහෝ වෙලාවට උස පෙන්නුම් කිරීමට හැකියාවක් තියෙනවා ලොං ස්ලීව් එකක් භාවිතා කිරීමෙන් ඒකම ජැකට් එකේ පිටුපස කොටස මම නෙට් භාවිතා කරමින් සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගෙන තිනවා අපේ මදු ඒකට හේතුව කිව්වොතින් ඇයගේ ඇඳුම් නිර්මාණය සඳහා සාරියේ නිර්මාණය අපි මිලදී ගැනීමේදීම එහි යම්කිසි විලාසිතාවක් තිබ්බ ජැකට් එකේ පිටුපස කොටසට මෙවැනි වර්ක් එකක් එනවා එහෙමනම් ඒ වර්ක් එක භාවිතා කරන්න ඕන කොහොමද කියලා මම හිතුවා විශාල වර්ක් ප්‍රමාණයක් භාවිතා කරන්නට වඩා ප්ලේන් නෙට් එකක් භාවිතා කරමින් අර නිකන් පැච් එකක් ආකාරයට කියන්නේ වර්ක් එක තරමක තමන්ගේ සිරුරේ තියෙන ආකාරයට තමයි දිස්වන්නේ ඡායාරූප කරන්නේ ඒකත් ඉතාමත් නිර්මාණශීලී අදහසක් වෙනවා ඔව් හරිම මේ ලස්සන දැක්ක ගමන් බැලුව බැල්මටම මේ ඇත්තටම ලස්සනයි මම රශ්ම දැක්ක ගමන් මේ ඇත්තටම සුරේෂ් මට මේ හිතන කාරණාව තමයි අද තමයි මම මේ නදුන් සිවන හරහා හරි උඩරට මනාලියක්ව දැක්කේ කියන කාරණාව නමුත් අර මේ සුරේෂ් කිව්ව වෙනස්කම ගැනත් අපි කතා කරමුද මුලින්ම ඔව් මම ඇත්තම කතාව කියන්නම් මදු දැන් මේ ඊයේ පෙරේදා ජපානයේ සිට පැමිණි මනාලියක් යුවතියක් ඇයි තරම්මක් බටහිර පන්නේට විලාසිතානුකූලව හිතන යුවතියක්. මම ඇත්ත කතාව කියන්නේ. ඇය මගෙන් පැමිණිලා ඇවිල්ලා ඉදිරියේදී ජනවාරි මාසයේ වෙඩින් එක තියෙනවා. ඇය ඇහුවා සුරේෂ් මට රතු වර්ණයේ යොදා ගන්නට අවශ්‍යයි. මුළු ටීම් එකටම ඇයට මල් කලඹ මල් මෙවැනි දේවල් එතකොට ලිප්ස්ටික් අනිවාර්යෙන් මට රතු යොදා ගන්නට අවශ්‍යයි. මල් කුමාරියන් ඉහෙලියන් රතු වර්ණයේ යොදා ගන්නට අවශ්‍යයි. කොහොමද මම මේක ගලපගන්නේ? හැබැයි මම රතු ඇඳුම් අඳින්න කැමති නෑ. බ්‍රයිට් මේඩ් සර්. ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක්. ඒතකොට මම හිතුවා නෑ රූපලාවණ්‍ය ශිල්පින් විදිහට අපිට ඒකට හැකියාවක් තියෙනවා නිර්මාණශීලී හැකියාවක්. දැන් මම මෙතනදී බලන්නේ ඇයට ලයිට් හනි වර්ණයෙන් ඇඳුම් නිර්මාණය කරලා අපි රශ්මිට මම ඉදිරියේදී මනාලියක් වෙන ඔබට මේ අදහසක් දෙන මේ ඔබගේ කැමති ඕනෑම වර්ණයක්. මංගල දිනය කියන්නේ ඔබේ දවස. ඔබේ දවසට ඔබට අවශ්‍ය සියලුම දේවල් එකතු කරගැනීමේ හැකියාවක් තියෙනවා යම්කිසි කල්පනාකරණයකින් රූපලාවණ්‍ය ශිල්පීන්ගේ අනුදැනුම ඇතුව තෝරා බේරා ගැනීමකින් යුතුව. ඒක නිසා අද රශ්මිට ලයිට් හනි වර්ණය යොදා ගන්න ගමන් මදු මම ඇයට රෙඩ් කැටලියා ලිලි රෝසස් ක්‍රිස්ටල් මික්ස් වෙච්ච පෝසි බොක් එකක් තමයි දීලා තියෙන්නේ. මේක තරමක් වෙස්ටර්න් ටයිප් බොක් එක. ඒක බොක් එකත් එක්කම හෙඩ්ඩ්‍රෙස් භාවිතයේදී රෙඩ් ස්ටාර් ෆ්ලවර්ස් වලින් කොණ්ඩේ සකසාගෙන තියෙනවා. ඒකම මේකප් එකේ ඔබට පැහැදිලිව පේනවා. ලිප්ස්ටික් රෙඩ් වර්ණයෙන් භාවිතා කරලා තියෙනවා. දැන් ඔබට තව පොඩි වෙලාවක් අපිත් එක්ක නැඳුනේ බලන්න පුළුවන් කමක් ලැබුණා. තව අලුත් අදහස මම මුළු ටීම් එකම මෙතන ගෙනා ගැනීමට හැකියාවක් නැහැ. නමුත් දෙවෙනි මනාලිය ඔව් රශ්මි ආවේ තනියෙන් නෙවෙයි. දෙවෙනි මනාලිය හෝ මල් කුමාරිය කොහොමද රෙඩ් වර්ණයට ආසයි. නමුත් රෙඩ් බොකේ එකක් ගන්න අවශ්‍ය නම් මතු ඒ රෙඩ් වල කම්බිනේෂන් කියන්නේ ගැළපීමක් තියෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ මොකක් ලින්ක් එකක් තියෙනවද මේ හැම දෙයකම. ඒක නිසා මල් කුමාරිය හෝ දෙවෙනි මනාලිය කොහොමද ගලපා ගන්න කියන එකත් මෙතනදී පෙන්වලා දීලා තියෙනවා. එතනදී මම කරලා දීලා තියෙන්නේ මල් කුමාරියට රෙඩ් වර්ණයේ අර අකමැති කිපු කාරණාව නිසා ඇයට ලයිට් බ්‍රවුන් පීච් අවුට්ෆිට් එකක් කරලා ඒ අවුට්ෆිට් එකේ බෑන්ඩ් එකක් පමණක් යොදාගෙන තියෙනවා. ඉතාමත් ලස්සනට ඉනහරා යන කුඩා බෑන්ඩයක් රෙඩ් වර්ණයේ. ඒකම ඇයට කොණ්ඩේ සඳහා හිස සැරසිල සඳහා රෙඩ් වර්ණයේ මල් යොදාගෙන තියෙනවා. ඒකම මල් කලඹ රෝසස් වලින් රෙඩ් වර්ණයේ යොදාගෙන තියෙනවා. ලිප්ස්ටික් රෙඩ් වර්ණයේ යොදාගෙන තියෙනවා. මම හිතන්නේ මේ ඇත්තට බ්‍රයිට් මේඩ්ස් කෙනෙකුත් හිටියන ලස්සන නමුත් අපිට තියෙන කාල වේලාව සහ ඉඩපසුබිම අනුව තරමක් අපහසු වෙන දෙයක් කරන්නට. ඔව්. අපිට තව ටික වෙලාවකින් අපේ මේ චූටි මේ මල් කුමාරිය මේ අපේ ෆ්ලවර් ගර්ල් බලාගන්න තත්තාව තියෙ සුරේෂ්. දැන් මේ අපි කොණ්ඩ මෝස්තරය ගැනත් කතා කරමු. ලොකු කොණ්ඩ මෝස්තරයක් නැහැ අර සාම්ප්‍රදායික මනාලියගේ. ඔව් දැන් මම මෙතෙන්දී හිතුවේ දැන් ඒක අර ගොඩාක් වෙලාවට අංග සම්පූර්ණ උඩරට මනාලියක් වෙන්න කැමති ඔබට අර යම්කිසි කුඩා වෙනස්කමක් කුඩා අදහසක් විතරයි වෙනස් කරන්නට අවශ්‍ය වෙලා තිබ්බේ. ඇයට අවශ්‍ය වෙලා තිබුණේ මෙතන රෙඩ් වර්ණයේ පමණක් වෙනස් කරන්නට පමණයි. ඒ කියන්නේ රෙඩ් වර්ණයේ පමණක් මෙතනට ඇඩ් කරගන්නට පමණයි අවශ්‍ය වෙලා තිබ්බේ. සුරේෂ් අපිට දැන් මේ අපේ මල් කුමාරිය බලා ගන්න අවස්ථාව තියෙනවා. ඔව්.
දැන් ඔය දැන් ඔබට පේනවා ඉතාමත් ලස්සනට ඇයගේ කොණ්ඩය සඳහා රෙඩ් වර්ණය යොදාගෙන තියෙන එකම අවුට්ෆිට් එක. දැන් මෙතෙන් තව විශේෂත්වයක් කියනවා කුඩා ළමයින් යොදා ගැනීමේදී බොහෝ වෙලාවට දැන් ඔවුන් ඇඳුම් ඇඳගෙන ඉන්න හරි කාරදරයි කම්මැලි මේකප් කරන්න ආස නැහැ කොණ්ඩ දාන්න ආස නැහැ සමහර ජොටි දුවලා අපි ලස්සනට ගත්තට ගවුමක් අඳින්න කැමතිම නැති අයත් ඉන්නවා නැති අය ඉන්නවා ඒතර ඡාය රූපකරණයේදී ෆ්ලවර් ගර්ල්ස්ලා නැහැ ඕට නිදි මතයි පාන්දර හැඩ ගැනීම කළා ඒක නිසා මල් කුමාරියන් සමග වැඩ කිරීමේදී ඔබ මලක් බලාගන්නේ කොහොමද අපි මලක් තදින් අල්ලන්නේ නැහැ මල තැළුණොත් මල පොඩි වෙනවා ඒ වගේ තමයි කුඩා ළමෙක් විදිහට ඒව කෙන සුන්දර කරනකොට බොහෝ පරිස්සමෙන් ඈත් සමග ගණදෙනු කරන්න අවශ්‍යයි ඔවුන්ට ඇඳුම් නිර්මාණ කිරීමේදී මම කරන එක ඉල්ලීමක් වෙනවා මේ අවස්ථාවේ ඔවුන්ට ඇඳුම් නිර්මාණ කිරීමේ ඔවුන්ට ඉතාමත් පහසුවෙන් සරලව ඇඳගෙන පැළඳගෙන ඉන්නට පුළුවන් ඇඳුම් තෝරාගෙන තව සමහරලාට අපි දැකලා තියෙනවා ළමා සාරියක් නම් ළමා සාරිය රෙද්දෙන් පැත්තක් වැටෙන්න යනවා යාට ඇඳ ගන්න තේරෙන්නේ නැහැ ඉනෙන් හැලෙනවා පෑගෙනවා ඒතකොට ගවුමක් ඇඳව ගවුම ටිකක් දිග වැඩි අපි නිර්මාණශීලීව මේ දේවල් ඉතාමත් ලස්සනට කරන්න පුළුවන් කමක් තියෙනවා දැන් අපිට පේන ඇති ඩ්‍රෙස් එක අපි ඉස්සරහින් තරමක් කොට වෙන්න අරගෙන ඒකම ඇයි ළමා සාරියක් නෙමෙයි යොදාගෙන තියෙන්නේ කරටකට ගන්න පටියකුත් එක්ක තරමක් පහසු ඇඳුම මෙතන යා ඉතා ආසාවෙන් මේ දෙයට ඉදිරිපත් වෙනවා කැමැත්තෙන් ඇඳගෙන ඉන්න එක මේ වර්ණ ගලපා ගැනීමේදී ඇයට යොදාගෙන තියෙන්නේ රෙඩ් බෑන්ඩ් එකක් අපි ඇඳුම හරහා රෙඩ් බෑන්ඩ් එකක් බෝ එකක් අකර නොට් එකක් විදිහට යොදාගෙන තියෙනවා ඒ පමණයි යොදාගෙන තියෙන්නේ ඔව් ඇයටත් මේ විශේෂ ආභරණ පළඳලානේ මම හිතන්නේ අතට ඇයට ආභරණ තෝරාගෙන මම කිව්වේ කරමාලයක් අවශ්‍ය වෙනවා මොකද ඇයගේ කරටම යන ෆ්‍රොක් එකක් තමයි භාවිත කරලා තියෙන කුඩා ස්ටඩ්ස් කියන්නේ හැංගින් කරච්ච චූටි පර්ල් එකක් තියෙන කරාබකුත් ඒත් කියන්නේ ගෝල්ඩ් බේස් එකේ යන කියන්නේ ඇඳුමේ නිර්මාණයට ගැලපෙන ආකාරය කලයකට ගැලපෙන ආකාරයට පොඩි බෑංගල් එකක් යොදාගෙන තියෙනවා මම හිතන්නේ ඇයට ඉතාමත් පහසුයි මේ දේවල් බොහෝලාට මම දැක තිනවා කූඩු කරාබු හෝ එල්ලෙන කරාබු දාලා පොඩි බබාලට එක්කම ඕවර් මේකප් දාලා ඔවුන් සමහරවිට අර පොඩි බබාට ලිප්ස්ටික් අරම වැඩි ප්‍රමාණයක් දෙනවා ඔවුන් කට ඇරගෙන ඉන්නවා ඒක නිසා ඔබ සැලකිලිමත් වෙන්න ඔබගේ මංගල දිනේදී පොඩි බබාලා කියන්නේ ෆ්ලවර් ගර්ල්ස්ලා පේජ් බොයිල් වෙන පුළුවන් භාවිතා කරනවා ඉතාමත් සරලව ඔවුන්ට ඔවුන් සමග ගැනඳුරු කරන ඔවුන්ට ඉතාමත් පහසුවෙන් ඇඳගෙන පුළුවන් අවුට්ෆිට් එකක් හදලා දුන්නොත් කොණ්ඩා මෝස්තර පවා ඉතා සරලව ඔවුන්ට මේ සාමාන්‍ය විදිහට ඉන්න ආකාරයට හැඩගෙනොත් කුඩා ළමයින් ඉතා ලස්සන නැයි මදු ඒක නිසා ඔවුන් ඉතාමත් හොඳින් අපේ කටයුත්තට උදව් කරාවේ. ඔව් අනිවාර්යෙන්ම ඒ වගේම තමයි සුරේෂ් දැන් මේ අපි මේ අපේ චූටි මල් කුමාරිය ගැන කතා කරේ නිසාම කතා කරන්නට ඕනේ මනාලිය වගේම මේ දෙවන මනාලියත්. එතකොට මේ මල් කුමාරියගේ ආකාරයෙන්ම තමයි ඇඳුම් විලාසිතා තෝරා ගන්නව නම් ඒ නිර්මාණය කරගන්නේ. ඔව් දැන් ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක් මදු. දැන් අපි මෙතන උදාහරණයක් විදිහට මල් කුමාරියක් කියන්නේ ෆ්ලවර් ගර්ල් කෙනෙක් විතරයි පෙන්නුවේ. දැන් මෙතන ටීම් එකක් විදිහට දෙවනි මනාලියකුත් සිටියා නම් නමුත් අපේ කාල වේලාව සහ හඳවා ගැනීමේ හැකියාවක් නැහැ මෙතන තියෙන පසුතල පහසුකම් නිසා. ඒක නිසා මම හිතන්නේ දෙවනි මනාලිය කඩ ගන්න නම් ඔබට කෙලින්ම ලයිට් බ්‍රවුන් කැන්ඩියන් එකක් එක්ක එක්ක රෙඩ් ජැකට් එකක් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලයිට් බ්‍රවුන් ඇන්ඩ් පීච් ජැකට් භාවිතා කරලා ලයිට් බ්‍රවුන් සාරියක් ඇඳලා ඔබට බ්‍රේඩින් එකක් රෙඩ් කලයකින් සාරියේ හෙඩ් පීස් එකට නෙරි අවුට්ලයින් එකට ඒකට සාරි පොටේ මෙතන හරහට එන ප්‍රමාණයට ඒකට රෙඩ් කලයක කුඩා ප්‍රමාණය යොදාගෙන ඔවුන්ටත් රෙඩ් කලයකින් බොකේස් භාවිතා කරන්න පුළුවන් කමක් තියෙනවා. මම හිතන්නේ ඒ අවස්ථාවේදී මනාලිය දෙවනි මනාලිය මල් කුමාරිය ඇගේ සිහිනය වූ රෙඩ් වර්ණය ගලපා ගැනීම තුළින් ඉතාමත් ලස්සන මං කියන්නේ මංගල දිනේදී ඡායාරූපවලට ඉතාමත් ප්‍රියමනාප හොඳින් ඡායාරූපකරණය කිරීමට හැකියාවක් ලැබෙන ලස්සන තීම් එකක් දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔව් අනිවාර්යෙන් සුරේෂ් දැන් අර ඔබ කිව්වත් වගේ මේ දැන් රශ්මි සාම්ප්‍රදායික උඩරට මනාලියක් විදිහට තමයි හැඩගැන්විලා ඉන්නේ. නමුත් පොඩි වෙනස්කමක් තිබෙනවා. මේ දැන් අපි දකින්නේ ඇත්තටම පළවෙනි දවසට මේ රෙඩ් කලබක එකක් භාවිතා කරන. නමුත් අද දවසේදී තියෙන එකම විශේෂත්වය මේ තමයි. ඉතින් මේ අර සුරේෂ්ට කෙනෙක් කියපු දේ මේ විදිහට සුරේෂ් හරිම අපූර්වට නිර්මාණය කරා. මේ ඇත්තටම සුරේෂ් අපි මේ ආවරණ ගැනත් කතා කරන්නට ඕනේ විශේෂයෙන්ම. මොකද උඩරට මනාලියගේ මේ මනාලිය පිළිබිඹු වෙන එකම දේ ආවරණ ටික අපි කියනවා මාල හතක් දා නඩෝනේ. නමුත් අද දවසේදී මේ රශ්පිට මාල හතට වඩා පළඳවා තිබෙනවා. ඔව් මදු මෙහෙමයි ආභරණ කට්ටලිය ගැන කතා කරනකොට මේක අපිට පැවතෙන සූ සෙටප් බර්න ආභරණ. ඔව් 88ක් තිබ්බලු. ඉතින් ඔහොම තිබිච්ච ආභරණ ලොප් වෙලා අඩු වෙලා දැන් මේ කුඩා ප්‍රමාණය මේ අතට මිටි මොනවන්න පුළුවන් ප්‍රමාණයක් තමයි තුලා තියෙන මේ දේ රැක ගැනීම වැදගත් වෙනවා. දැන් සාම්ප්‍රදායික උඩරට මනාලියක් විදිහට මම ඇව හැඩගැන්වීමේදී ඇයට තුන් තැල්ල ඉරහඳ කූඩු කරාබු තරමක් විශේෂිතයි ක්‍රිස්ටල් කියන්නේ ස්ටෝන්ස් වලින් භාවිත කළා. ඒකේ ඩිසයින් එක බලන්න ඔබට පේනවා නම් තාමත් ලස්සන කැටයම් වලින් හැබි ඒකම නිර්මාණශීලී කුඩු කරාම් භාවිතා කරලා තියෙන ඒකම කරමාලය බැලුවොත් ඔබට පේනවා. ඒ වගේම තුන් තැල්ල ගැනත් කතා කරන්නට ඕනේ සුරේෂ්. මේ
සාමාන්‍යයෙන් යුවතියන්ට අපි තැල්ල භාවිතා කරනකොට මේ මුහුණේ හැඩය අනුව නේද තැල්ල ඔව් භාවිතා බොහෝ කරන්නේ? වෙලාවට මූණේ හැඩතල පිළිබඳ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මනාලියක් වෙන යුවතියකට නම් අපි බොහෝ වෙලාවට ඔවුන්ට ආවරණ තෝරා ගැනීමේදී සුරේෂ් හෙයාර් ඇන්ඩ් බියුටි ක්‍රියේෂන් මාගේ රූපලාවන්‍ය ගාරයේ තුලදී ඔවුන්ගේ ආභරණ ඔවුන්ට පළමුව සිලෙක්ට් කරන්න දෙනවා මම. හේතුව වෙලා තියෙන්නේ ඔබගේ කැමැත්ත පරිදි. මගේ අදහස තමයි යුවතියකගේ කැමැත්ත පරිදි තමන්ගේ මංගල දිනේ සිදුවිය යුතුයි. මොකද ඒ දිනේ ඇයගේ නිසා ඔවුන් මිලක් නියම කරලා අපෙන් සර්විස් එක ලබා ගත්තට ඔවුන්ට අවශ්‍ය දේවල් අපි ලබා දීමට අවශ්‍යයි බැඳී සිටිනවා. ඒ නිසා බොහෝ වෙලාවට මම කියන්නේ ඔබ කැමති දැන් මගේ තියෙන රූපලාවන්‍යකාරයේ ආභරණ කට්ටල සියල්ලම පෙන්නලා ඔබ කැමති නාල්පටි තුනක් මට තෝරා දෙන්න. ඉන්න අනතුරුව මම ඒ ඇයට ගැළපෙන දේ තෝරා දෙනවා. ඒ අවස්ථාවේ ඇය තෝරාගත් ආභරණවල එය නැත්තම් මම කියන මේ තුනම ඔබට ගැළපෙන්නේ නැහැ. අපි එහෙමනම් වෙනත් එකක් ට්‍රයල් කරලා බලමු. අනිවාර්යෙන් කොණ්ඩේ දාලා අපි ට්‍රයල් එකක් දාලා නාල් පටිය කරාබු ජෝඩුව කරමාලේ අනිවාර්යෙන්ම පළඳවලා බලනවා මූණට කොයිතරම් දුර ගැලපෙනවද. අද රශ්මිගේ මූණේ හැඩතලයත් එක්ක රශ්මිට තාමත් රවුන්ඩ් මූණක් තියෙන පිරුණු රවුන්ඩ් අපේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ හොඳින් පෙන්වු කරන මූණක් තමයි තියෙන්නේ. ඒ නිසා ඇයට නාල් පටිය ක්‍රිස්ටල් ස්ටෝන් වලින් යුතු පිරුණු නාල් පටියක් තමයි භාවිත කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒ පිරුණු ස්වභාවයත් එක්ක ඇයගේ මුහුණේ හැඩතල කියන්නේ මුහුණේ හැඩය ඉතාමත් හොඳින් ඉස්මතු වෙලා ඇයි ඉතාමත් ලස්සනට පෙන්නුම් කරනවා. ඔව් ඒත් එක්කම අපි මේකප් ගැනත් කතා කරමු. විශේෂයෙන්ම සුරේෂ් දැන් මේකප් එක ගැන කතා කරනකොට මේ ඇස් දෙකටනේ වැඩි අවධානය යොමු වෙන්නේ කාන්තාවගේ ඇස් දෙකටනේ. අයි මේකප් එක ගැන විශේෂයෙන්ම කතා කරන්නට ඕනේ නේද? ඔව් අනිවාර්යෙන් මෙහෙමයි. මේකප් එකකදී මදු බොහෝ යුවතියන් හිතන්නේ මනාලියක් ඉදිරි වෙනකොට ඇස් ඉතාමත් ලස්සනට තිබිය යුතුයි කියලා. නමුත් මෙහෙමයි ඇස් ලස්සන කරන්නට අවශ්‍ය යෝතියකගේ මේකප් එකේදී අපි කියනවා මුහුණේ හැඩතල හොඳින් බැලුවොත් ඕනම කෙනෙක්ගේ පළමුවෙන් අපිට දකින්න ලැබෙන්නේ මුහුණ. ඔව් එහෙනම් මුහුණේදී අපි හැඩතල කිරීමේදී මේකප් එකක මේන්ලි හයිලයිට් කරන්නට අවශ්‍ය කොටස් කිහිපයක් තියෙනවා. ඒක ඉතාමත් දැනුවත් යුතු කාරණයක්. අයිබ්‍රෝ, අයි, ඒකම නෝස් එක, එතකොට ලිප්ස්, බ්ලෂර්. මේ කියන කොටස් ටික අත්‍යවශ්‍ය කොටස්. හේතුව වෙලා තියෙන්නේ මේන් එක් කොටසක් වූ අපිට හයිලයිට් කරන්න හෝ ඒක ඡායාරූපකරණයට නැත්නම් වීඩියෝකරණයට එහෙම නැත්නම් මේ වගේ මාධ්‍යයකට පෙන්වන අවස්ථාවක ඔවුන්ට මේ මේකප් එක නිවැරදිව දැම්මේ නැත්නම් නිවැරදිව යොදාගත්තේ නැත්නම් මම හිතන්නේ ඇයව සාමාන්‍ය මේ දකින්න රශ්මිය අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඔව්. ඇයගේ කොටස් අපි හයිලයිට් කරමින් ඇය ස්මතු කර දෙන්නට අවශ්‍යයි. සාමාන්‍ය යුවතියක් බලාපොරොත්තු වෙනවා මදු තමන්ගේ මංගල දිනයේදී සිටියාට වඩා දැන් යුතිය ඉන්නට ස්ටෙප් පහක්වත් අනේ මාව ලස්සන වෙනවන. ඔව් ඒක සාධාරණ කාරණාවක්. ඒ නිසා රූපලාවන්‍ය ශිල්පීන් විදිහට අපි මේ දේවල් කරන්නට අවශ්‍ය වෙනවා. දැන් රශ්මිගේ වැලුවත් අපි දැන් රශ්මිගේ ස්කින් ටෝන් එක රශ්මි දක්ෂ ජනප්‍රිය නිරූපිකාවක්. ඒක නිසා ඇයගේ ස්කින් එක හොඳින් හඳුනාගෙන ඇයට ගැළපෙන බේස් එක මම දාගෙන තියෙන එකම් පවුඩර් භාවිත කරමින් ඇයගේ සමේ වර්ණය තරමක් ස්මතු වෙන ආකාරයට බේස් එක දාගෙන තියෙන එකම අයි මේකප් එක ගැන කියනකොට අද මම රශ්මිට අයි මේකප් එක සඳහා ඩල් ගෝල්ඩ් එක වර්ණයක් සහ අයිකෝන හයිලයිට් එකක් විතරයි කරලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න අවශ්‍යයි මොකද මම වෙනත් දිනවල බොහෝ වෙලාවට වර්ණයන් 3ක් 4ක් 5ක් වගේ දෙයක් බ්ලෙන්ඩින් කරමින් කරනවා. නමුත් මම හිතුවා රශ්මිට ඉතාමත් ලස්සන ඇස් දෙකක් තියෙනවා, අයිලිඩ් එකක් තියෙනවා. මට ඒ අයිලිඩ් එක ඉතාමත් පැහැදිලිව පෙන්වන්නට අවශ්‍ය නිසා සාරියේ දිස්වන ඩල් ගෝල්ඩ් වර්ණය යොදාගෙන ඒ අයිලිඩ් එක ඒ වගේම අයිලයිනර් කජල් යොදාගෙන ඇව හැඩ ගන්නලා තියෙනවා. ඒකම බ්ලෂර් භාවිතයේදී ලයිට් හනි වර්ණයට ඉතාමත් ළඟ යන බ්‍රොන්ස් කියන වර්ණයෙන් තමයි බ්ලෂර් යොදාගෙන තියෙන්නේ. ඒකම ලිප්ස්ටික් වර්ණය මම අර කිව්වා වගේ දැක්ක ගමන් මේ අපි ඇස් දෙක යන්නේ යන ආකාරයට. ඒකම රශ්මිට ඉතාමත් ලස්සන තොල් සංගලක් තියෙනවා. ඒ නිසා ඒ ඉතාමත් හැඩ වෙන ආකාරයට ලස්සන වෙන ආකාරයට ඒ වර්ණය යොදාගෙන ඇව හැඩ කරලා තියෙනවා මේකප් එක. ඔව් දැන් අපිට මේ රශ්මිව දැක්කහම අපිට හිතෙන කාරණාවක් තමයි සුරේෂ්, දැන් සාමාන්‍ය ශරීරයක් තියෙන යුවතියක්නේ. දැන් අපි කියමු තරබාරු යුවතියක් වෙන්නට පුළුවන් ශරීරයෙන්, අපි රශ්මිට වඩා උස යුවතියක් වෙන්නට පුළුවන්, මිටි යුවතියක් වෙන්න පුළුවන්. මේ විදිහට විවිධාකාරයේ දරුණියන් ඉන්නවනේ. ඉතින් දැන් මේ වගේ කෙනෙකුට මෙවැනි විදිහට සැරසෙන්නට ඕනි වුණොත් මේ ඕනම කෙනෙකුට මෙවැනි සාරියක් මේ මේකප් මේ කොණ්ඩ විලාස තමයි දේවල් ගැලපෙනවද? මෙහෙමයි බොහෝ වෙලාවට මනාලියක් හැඩගැන්වීමේදී අඩුම තරමේ මාස 6කට හෝ මාස 9කට කලින් අපි ඇවිල්ලා හම්බ වෙන්නේ කියන එක කාරණයක් තමයි ඔන්න ඒ කාරණා. ඔව්. ඒ කියන්නේ සාමාන්‍ය යුවතියක් අධ්‍යයනය කරන්න බෑ ජීවිත කාලෙම අධ්‍යයනය කරත්. ඔව්. මම මේක සාමාන්‍ය දන්නේ කියන එක සාමාන්‍ය යුවතියක්ව අධ්‍යයනය කරන්න බෑ. එමන රූපලාවන්‍ය ශිල්පී විදිහට අපිට මාස 6කින් අධ්‍යයනය කරන්නත් හැකියාවක් නෑ. නමුත් ඔවුන්ගේ කාර්යභාරය, ඔවුන්ට ලබා දෙන සර්විස් එක වෙනුවෙන් අනිත් එක මදු ඇත්තම කතාවක් වුවොත් යුවතියක් කියන්නේ සාමාන්‍යයෙන් හැඩගැන්වීම පැත්තෙන් වෙන්න පුළුවන් ඕනෑම දෙයකදී තරමක් දුරට අර සෑහීමකට පත් වෙන කියන්නේ
ඒ අවශ්‍ය කාරණාව කොයිතරම් කරන දෙතනට වඩා තව තිබුණා නම් මේකට වඩා සෑහීමකට පත් වෙන්නේ නැහැ. නෑ නමුත් ඔවුන්ව සැටිස් කරන්න අපි උත්සාහ ගන්න අවශ්‍ය. නැත්නම් මම ඔවුන්ව කියන්නේ ඔවුන් කැමති දේ ලබා දුන්නේ නැත්නම් මම හිතන්නේ මම සාර්ථක රූපලාවන ශිල්පියෙක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔවුන්ගේ අදහස් දැනගෙන ඔවුන් සමග කතා බහ කරමින් මේ දේවල් හදලා දෙන්න අවශ්‍යයි. ඒක නිසාම තමයි මම නිතරම මතක් කරන්නේ ඔබගේ මංගල දිනේ ඔබ තමයි ප්ලෑන් කරන්න ඕන. ඔබ තමයි ඩිසයිඩ් කරන්න ඕන. රූපලාවන ශිල්පිනිය විදිහට අපි යොදා ගන්න ඔබ ඔබව ගයිඩ් කරන. ඒ කියන්නේ ඔබ යන මාර්ගය හරියද මම මේ කරන දේවල් නිවැරදිද කියන දේ තීරණ ගැනීම ඩිෂන් ගැනීම සඳහා ඔබ තියාගත්තා නම් ඉතාමත් වැදගත් වෙනවා. නැත්නම් වෙන්නේ රූපලාවන ශිල්පියා ඩිෂන් ගන්න ගියොත් ඔබගේ මංගල දිනය නෙමෙයි රූපලාවන ශිල්පියා සිහින දකින මංගල දිනයක් එදාට දැකගන්න ලැබෙනවා. ඒකම දැන් අර ඔබ කලින් කිව්ව කාරණාව තරබාරුව වෙන්න පුළුවන්. එනවා නම් සමේ යම් කිසි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් සූර්ය උස බව සිහින් බව ඒ වගේ ඕනෑම ප්‍රශ්නයකදී බොහෝ වෙලාවට යුවතියන්ට රූපලාවන ශිල්පියෙකුට දැක්ක ගමන් අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මට දැක්කොත් මදුවට මොන වගේ අවුට්ෆිට් එකක්ද ගැලවෙන්නේ මොන වගේ කොණ්ඩයක් දැම්මද රස මොන වගේ කරාබු ජෝරුවක් දැම්මද ඒක මට දැනෙනවා. අනිත් එකම තමන්ගේ පළපුරුද්ද මේ ශේෂ්ත්‍රයේ සිට ලබන්නව පළපුරුද්ද හැඩගැන්වීම තුළින් ලබන්න අත්දැකීම් ඒ තුළින් පුළුවන් කමක් තියෙනවා. ඒ වැඩි දියුණු කරලා ඔවුන්ට අවශ්‍ය දේවල් දැන් ඔක සාමාන්‍යයෙන් අපි කියන්නේ ෆොටෝ එකක් එඩිට් කරන වගේ වැඩ. ඔව් අනිවාර්යයෙන්. ඒක පික්චර් එකක් එඩිට් කරන වගේ වැඩ. ඒ කියන්නේ අවශ්‍ය දේවල් රඳා පවත්වාගෙන අනවශ්‍ය දේවල් ඉවත් කරලා දැන් අපි පික්චර් එකක් එඩිට් කරනකොට දාඩිය දාන දාඩිය ටික රිමූව් කරන ලයිට් බැලන්ස් කරන ලයිට් බැලන්ස් කරන ඒ වගේ දේවල් තමයි ඔබගේ හයිලයිට් කරන කොටසක් තියෙනවා. ඒ හයිලයිට් කරලා අයිබ්‍රෝ වැවිලා නැත්නම් ඒක ප්ලග් කරලා එහෙම නැත්නම් අයිබ්‍රෝ පෙන්සිල් එකකින් හයිලයිට් කරලා ලිප් ලයින් එකක් නැචරල් නැත්නම් ලිප් ලයින් එකක් දාලා දැන් එවැනි දේවල් තියෙනවා. ඇයි ලෑෂස් නැති කෙනෙක් ඇයි ලෑෂස් එකතුවල මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක නිසාවෙන් අර යුවතියට ගැළපෙන දේවල් තෝරා දීම මම හිතන රූපලාවන ශිල්පියෙක් දක්ෂ රූපලාවන ශිල්පියෙක් පළපුරුදු රූපලාවන ශිල්පියෙකුට ලොකු බැරෑරුම් කටයුත්තක් නෙමෙයි. ඒ වගේ තරබාරුව තියෙන යුවතියෙක් නම් අපිට පුළුවන් කමක් තියෙනවා මදු අවුට්ෆිට් එක නිර්මාණය කිරීමේ මැටීරියල් තෝරා ගැනීමේ පරිසරම අපිට පුළුවන් ස්ට්‍රෙච් මැටීරියල් තෝරා ගැනීමෙන් වළකින්න පුළුවන්. දැන් බොහෝ දෙනා ඉදලා ඇඟටම තද වෙන්නේ නැඳම අනේ මං කෙට්ටුලා පේන්නේ නෑ ඔබ කෙට්ටුලා පේන්නේ නෑ ඔබගේ තියෙන අනවශ්‍ය කියන්නේ තරබාරු අනවශ්‍ය මහත් වූ කොටස් පෙන්ෙන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා සමට පිම්බෙන ස්වභාවයක් කියන්නේ පෆ් වෙච්ච මැටීරියල් උත් නෙමෙයි ස්ට්‍රෙච් මැටීරියල් උත් නෙමෙයි සාමාන්‍ය මට්ටමේ තියෙන ෂිෆෝන් නැගේ මැටීරියල් එකක් උදාහරණයක් විදිහට මම දුන්නේ. එවැනි මැටීරියල් එකක් භාවිත කරොත් ඔබට සාමාන්‍ය ආකාරයට සාමාන්‍ය යුතියක් විදිහට ලස්සනට හැඩගැන්වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ආකාරයටම මේ ඕනෑම ගැටලුවකට උත්තරයක් රූපලාවන ශිල්පීන් ළඟ තියෙනවා. ඔබගේ මංගල දින වෙනුවෙන් මම කිව්වේ අපි කියන්නේ කොණ්ඩේ අඩු යුතියක් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ඔවුන්ට නමුත් කැන්ඩින් බන්නේ දාන්න බොහෝ කෙනෙකුට තියෙන පුළුවන් විශාල කොණ්ඩ ප්‍රමාණයක් තියෙන්න අවශ්‍යයි කියලා. අවශ්‍යයි කියලා. නෑ නමුත් ඒ තියෙන කොණ්ඩ කොටසත් සමග අපිට වික්ස් භාවිත කරලා බන් භාවිත කරලා හැයර් එක්ස්ටෙන්ෂන් භාවිත කරලා එය පිරුණු ස්වභාවයෙන් එයට අවශ්‍ය ප්‍රමාණයට කොණ්ඩා මොස්තරි ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් අර පික්චර් එකක් එඩිට් කරන හා සමානයි රූපලාවන ශිල්පීන් ඔවුන්ට අවශ්‍ය දේවල් දීලා ඔවුන් ඔප්නන් වල අර ඉතාමත් නිර්මාණශීලී අවසානයේ අපි දකින්න අවශ්‍ය වෙන බලාපොරොත්තු වෙන සුන්දර මනාලිය ගෙනෙන්නට පුළුවන් කමක් තියෙනවා විශේෂයෙන් මනාලියත් සමග කතා බහ කරමින්. ඔව් ඒ වගේම තමයි සුරේෂ් මේ කතා බහ අහගෙන ඉන්නකොට මට වැඩිමින් කතා කරන්න හිතෙන්නෙත් නැහැ. මොකද ඒ තරම්ම රසවත්. නිවසේ ඉන්න ඔබටත් මේ තේරෙන්නට ඇති. සුරේෂ් කතා කරන්න ගියාම වචන ගලාගෙන එනවා. මේ ශේෂ්ත්‍රයේ තියෙන පළපුරුද්ද නිසාම වෙන්නටත් ඇති. සුරේෂ් දැන් මම මේ දැන් සාමාන්‍ය සමාජයේ යන කතා බහක් තමයි මේ තරබාරු යුවතියන් ඔසරිය අඳින්නේ නැහැ. මේ තමන්ගේ තරබාරුකම වැඩියෙන් පේනිනවා කියලා. ඇත්තටම මේ දේ ඇත්තක්ද මොකක්ද මේ දේට කරන්න ඕනේ සුරේෂ්? මෙහෙමයි. මතු දැන් තරබාරුව නැත්තම් සිරුර අධික සිහින් බව මේ දේවල් සාමාන්‍ය රෝගී තත්ත්වයන් නෙමෙයි. ඔව්. ඒ සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ මම කළු වෙන්න පුළුවන්, ඔබ සුදු වෙන්න පුළුවන්, ඔබ උස වෙන්න පුළුවන්, මම කොට වෙන්න පුළුවන්. එවැනි ප්‍රශ්නයක් තියෙනවා යුවතියන්ට. යුවතියන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ වෙලාවට. පුරුෂ පාර්ශවයට තියෙන ඔවුන් කතා කරන්නේ මේ පිළිබඳව. හැබැයි මේ සියලු දෙනාට පොදුවේ කියන මම යුවතියන් ගැන පමණක් නෙමෙයි කතා කරන්නේ. හැබැයි තරබාරුව කියන දේ Tamanට කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව්. සමහර විට මේ තරබාරු වෙන ප්‍රධානම දේ තමයි අපි ගන්න ආහාර ක්‍රම වේදේ. අනිවාර්යයෙන්. ඒක තමයි අපි නිවැරදි ආහාර ක්‍රමයක්, නිවැරදි ආහාර පාලනයක් සිදු වෙනවා නම් මම හිතන්නේ ඉතාමත් ලස්සනට සිහින් සුළු පවත්වාගෙන ඔවුන්ට ඉන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි සමහර අයට පවුලේ ඥාන තුලින් ආරයට, කියන්නේ පවුලේ කියන්නේ සියලුම දෙනා අම්මා මහතයි, තාත්තා මහතයි, අක්කා මහතයි, එයා හිටිය ආච්චි ගොඩාක් මහතයි, එහෙමනම් ඔවුන්ට ඉන්න පුළුවන්. හැබැයි එයත් යම් කිසි ප්‍රමාණයකට පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා අපි ගන්න ආහාර ක්‍රම වේදේ තුලින්. හැබැයි යුවතියක් කෙට්ටු හෝ මහත හෝ නැත්නම් උස වැඩි නැත්නම් උස අඩු එහෙම බොහෝ වෙලාවට මහත යුවතියක් දැන් උඩරට මනාලියක් අඳින්න කැමැත්තෙන්ම ඉන්නවා
තරය බාරු යුවතිය. යුවතිය. හැබැයි ඇගේ සිහිනේ උඩට මනාලියක් වෙන්න. හැබැයි එය කර දීමට අවශ්‍යයි. මම ඔය කියන හොඳම උදාහරණය තමයි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අපි හිසේ කැක්කුමක් නම් හිසේ කැක්කුමටද අවශ්‍ය බෙහෙත ගන්නටම අවශ්‍ය වෙනවා. ඔව්. ඒ වෙනුවට වෙනත් රෝගයකට බෙහෙත් දුන්නට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ මදු. මම මේ පොඩි එක්සැම්පල් එකක් දුන්නේ ඒ වගේ තමයි. යුවතියක් මනාලියක් වෙන්න බලාපොරොත්තුෙන් මගේ ගාවට එනවා නම් ඇය එන්නේ උඩරට මනාලියක් වෙන්න නම් සුරේෂ් ගාවේ, මම උඩරට මනාලියක් වෙන්න නම් ඇයගේ සීනේ උඩරට මනාලියක්. හැබැයි ඇයට නොගැලපෙනව නම් අපිට තේරුම් කර දීමට හැකියාව දෙනවා. නමුත් ඇයගේ කැමැත්ත උඩරට මනාලියක් නම් අපි මෙතෙක් කල පළපුරුද්දත් සමග, මම කිව්වේ අපි තියෙන හැකියාවත් සමග අපිට වැඩ පෙන්වන්න පුළුවන් හොඳ අවස්ථාවක්. අපි භාවිතයට ගන්න පුළුවන් අපේ හරඹයන්. එතකොට පුළුවන් ඔවුන්ට අවුට්ෆිට් නිර්මාණය කළ කොණ්ඩාම වස්ත්‍ර, මල් කලබ, මේ සියලුම දේවල් එකතු කරලා අපිට පුළුවන්කමක් තියෙනවා මේ සියලුම දේවල් හොඳින් ගලපා ගන්න. ගලපාගෙන ඔවුන්ට ගැලපෙන ආකාරයට ඇඳුම් නිර්මාණයක් කර දීලා ඉතාමත් ගැලපෙන, ඒ කියන්නේ ඒ සුන්දර යුවතියගේ සුන්දරත්වය තවත් වැඩි කරන, ඇයි සිහිනයක් දැක්කනම් ඒ මංගල දිනෙම ඒ සිහිනේ සැබෑ කර දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් අපිට දැන් ඔවුන්ට ලැබුණු සර්විස් එකක් එකම අපි හිතනවානේ ලබනාත්මේ භවයක් තියෙනවා කියලා. මේ හැඩගැන්වීම තුළින් අපිට ඉතාමත් වාසනාවන්ත, ඒ වගේම ඊළඟ ආත්මේ අපි හොඳ පිනක් ලැබෙනවා. හේතුව මොකද? ඇය දැක්ක සිහිනේ බොහෝ වෙලාට ඒ ස්ට්‍රෙස් සිද්ධ කරගන්න බැරුව නම් ඒ ගොඩාක් දුකෙන් පසු වෙන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි දැන් අර අපි අද දවසේදී අපේ හැඩකාර බ්‍රහස්පතින්ද ආදරණීය නදුසෙවන හැඩගන්වන්න මේ චූටි මල් කුමාරියක් ඇවිල්ලා ඉන්නවනේ. ඇය ගැනත් කතා කරන්නට ඕනේ. ඇය බලාගෙන ඉන්නවා. මොකද මේ මං ගැන කතා කරන්නේ නැත්ති ඇයි කියලාද දන්නෙත් නැහැ සුරේෂ්. දැන් අපි ඇයගේ ගෞම ගැන කතා කරන්නේ. අර ඔබ කිව්වා මේ කුඩා දරුවන්ට ගෞම පෑගෙනවා, මේ ළමාසාරියක් වුණත් ඒ පෑගෙනවා, පැත්තකින් ගැලවෙනවා. නමුත් අපිට දකින්නට පුළුවන් මේ ඇයගේ ගෞම ඇත්තටම ඇයට මේ හරිම මේ පහසු ගෞමක්. අපි දැන් මේ ගෞමේ පිටුපස බලන්නට තෝනේ පිටුපසත් මේ පටියක් තියෙනවා ගැට ගහන්නට, අර ඔබ කිව්වා වගේ රෙඩ් බෙල්ට් එකක් දාලා. මේ විදිහට දැන් අපි චූටි දුවෙකුට ඇඳුමක් නිර්මාණය කරනකොට මේ දේව ගැන සැලකිලිමත් වෙන්නට ඕනි කිව්වට දැන් ඔබටත් අවස්ථාව තියෙනවා තව සුළු මොහොතකින් බලා ගන්නට මේ අපේ චූටි මල් කුමාරියගේ ගෞම. දැන් මේ විදිහට ඔබටත් අවස්ථාව තියෙනවා. ඔබ විදේශගත වෙලා ඉන්න ඔබට ලංකාවට ඇවිල්ලා ඔබගේ මංගල උත්සවය ගන්නට ඔබ සූදානම් වෙනවා නම් මෙන්න මෙවැනි දේවල් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනි සුරේෂ්. ඔව්. දැන් අපි රශ්මිව දැක්කා. රශ්මි දැකගමුම් දැන් අර දැන් මල් කුමාරට දැන් මේ රෙඩ් වර්ණේ කොහොමද යොදාගත්තේ කියන එක පැහැදිලිව බලන්න පුළුවන් කමක් තියෙනවා. දැන් බලන්න මදු, මම මෙතනදී අර පීච් වර්ණයේ උඩ අවුට්ෆිට් එකට යොදාගෙන තිබෙන එකම අපි රශ්මිට යොදාගත්ත මැටීරියල් එකේ යන ෂේඩින් කලර් එක ලයිනින් එකක් යොදාගෙන තිබෙන එකම ලයිට් බ්‍රවුන් එකක් යොදාගෙන තියෙන්නේ. බොහොම යෝතිය නැත ගහන්න නැති වර්ණයක්. ලයිට් බ්‍රවුන්, බ්‍රවුන්, කොෆි බ්‍රවුන් ඒවා නිකන් අනිමික කැත පාට වගේ එහෙමයි කියලා තියෙනවා. හැබැයි බලන්න ඉතාමත් ලස්සනට ඒ අවුට්ෆිට් එකත් පේනවා, ඒ බබාලගේ හැඩ ලස්සනට පේනවා. එක්කම දැන් ඔබට පේනවා ඒක අපි නොට් එකක් ආකාරයට, බෑන්ඩ් එකක් ආකාරයට බඩට යොදාගෙන, ඒකෙන් බෝ එකක් යොදාගෙන ඒ ඉතාමත් ලස්සන කරගෙන තියෙනවා. එක්කම කොණ්ඩේට විතර මල් කලඹ සඳහා ඇයට මල් යොදා ගැනීමේදී මේ සියලුම දේවල් රෙඩ් වර්ණයට මැච් කළා. ඒ කියන්නේ දෙවනි මනාලියන් මම කලින් කිව්වාගේ ඒ උන්ටත් ගැලපෙන ආකාරයට, ඒක මනාලියටත් ගැලපෙන ආකාරයට අර යුවතිය හිතුව ආකාරයට. දැන් මේක රෙඩ් වර්ණය කිව්වට දැන් තව යුවතියකට තියෙන පුළුවන් මට මේකට පර්පල් වර්ණයක් මේ විදිහට කරන්න අවශ්‍යයි. කොහොමද මේක කරන්න? සමහර අයට අදහස් තියෙනවා මදු, මම ඒකයි කිව්වේ ඔබ දක්ෂ රූපලාවන ශිල්පියකෝ, ඇඳුම් නිර්මාණ ශිල්පියකෝ, නැත්නම් මල් නිර්මාණ කරන ඕනෑම කෙනෙක් දක්ෂව පළපුරුදු කෙනෙක් එක්ක වැඩ කරනවා තියෙන තමන්ට තියෙන අවශ්‍යය තමයි ඔබගේ සිහිනේ සැබෑ කරන්නට ඔවුන් බොහෝ වෙලාවට උත්සාහ ගන්නවා. ඒ උත්සාහ ගන්නවා කියන්නේ ඔබට අවශ්‍ය දේම ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මෙතන රෙඩ් වර්ණය අපි උදාහරණයකට දුන්නාට ඉදිරියේදී ඔබ වෙනත් වර්ණයක් වෙන්න පුළුවන්. මේවා කලර් කම්බිනේෂන් හදලා අපිට පුළුවන් කමක් තියෙනවා අවුට්ෆිට් එකක් විදිහට නිර්මාණය කරලා එළියට දාන්න. ඒ වගේම තමයි සුරේෂ් අපේ චූටි දරුවන් ගොඩක් කැමතිනේ මේ දැන් තමන් මල් කුමාරී වුණත් එදාටත් කැපී පේන ලස්සනට ඉන්න. එතකොට මේ දැන් චූටි දුවල පුතාලගේ මේ අපි විශේෂයෙන්ම මල් කුමාරී ගැන කතා කරනකොට ඔවුන්ටත් විවිධ හෙයාර් ස්ටයිල් කොණ්ඩා මෝස්තර දාන්න පුළුවන් නේද? ඔව්, අනිවාර්යෙන් කොණ්ඩා මෝස්තර යොදා ගැනීමට පුළුවන් කමක් තියෙනවා. මදු, මම කියන්න අවශ්‍යයි දැන් අපි සාමාන්‍ය භාවිතා කරන හෙයාර් ස්ප්‍රේ, ජෙල් වර්ග අපි සාමාන්‍ය කියන්නේ අවුරුදු 18න් පස්සේ 20න් පස්සේ පමණ භාවිතා කරන්න කියලා. කුඩා බබාලට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ අවුරුදු 10ක 11ක වගේ ඉතාමත් කුඩා වයසක් නිතියෙන. ඒ නිසා ඔවුන්ට වර්ණ තෝරා ගැනීමදී එකම, ඔවුන්ට ඇඳුම් නිර්මාණ තෝරා ගැනීමදී එකම, ඔවුන්ට මොනවාරි කෙමිකල් එකක් හරි අපි භාවිතා කරන ස්ප්‍රේ එකක්, ජෙල් එකක්, ඒ වගේ දෙයක්, ලිප්ස්ටික් බේස්, ඒ වගේ දෙයක් යොදා ගැනීමේදී ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕන. ඔවුන්ට කෙනෙක් හානියක් නොවන තත්ත්වයකදී ඔවුන්ගේ හැම වෙලාවෙම බේබි ස්කින් එකක් තියෙන්නේ. එහෙමනම් දැන්
හෙයාස්ටයිල් අපිට ඕන නිර්මාණයක් කරන්න පුළුවන්කමක් තියෙනවා. මම කියන්නේ ජෙල් භාවිතය, ස්ප්‍රේ භාවිතය තරමක් අඩු අඩු කරා නම් කරන්න හොඳයි. හේතු වෙලා තියෙනවා ඔවුන්ට ලොකු වෙලාවක් ඒ දරාගෙන සිටීමට හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්. ඒකම සමහරට ඇලර්ජි එකක් වෙන්න පුළුවන්කමක් පුළුවන්. තියෙනවා. ඒක නිසා දැන් අද ඒ සනුජිගේ කොණ්ඩාම ඔස්තරය සඳහා මම යාගේ කර්ලි හය එකක් තියෙනවා. කර්ලි හය එක පොඩි පොන්ටේල් එකක් දාලා ඉතුරු කර්ල්ස් ටික හොඳට අතින් බ්ලෝඩර් කරලා සෙට් කරලා වෝටර් පොඩ්ඩක් ස්ප්‍රේ කරලා ඒකට සිලිකන් ඔයිල් පොඩ්ඩක් විතරයි දාලා තියෙන්නේ. එකම මල් වලල්ලක් දාගෙන තියෙනවා. ඒකව මේකප් කිරීමේදීත් සැලකිලිමත් වෙන බොහෝ ලාර මම දැකලා තියෙනවා. කුඩා ළමයින් සඳහා මේකප් කිරීමේදී අර අපි රශ්මිට භාවිත කර ආකරන ස්ටෙප් බයි ස්ටෙප් ස්ටික් පෑන්කේක් පවුඩර් අරව මේවා සියලුම දේවල් යොදාගෙන නැහැ. ඒගොල්ලන්ට කුඩා කම්පැක්ට් පවුඩර් ප්‍රමාණයක් භාවිත කරලා, පවුඩර් එකක් භාවිත කරලා, ලිප්ස්ටික් එකක් භාවිත කරලා, අයි ෂැඩෝ භාවිත කරන එක කලර් එකක් විතර භාවිත කරලා, කුඩා බ්ලෂර් පොඩ්ඩක් භාවිත කරලා තාමත් ප්‍රමාණවත් මම දැකලා තියෙනවා. අයිලයිනර්, කජල්, ලෑෂස් දාන වෙලාවල් මේව මම හිතන්නේ තාමත් පරිස්සමෙන් කල්පනාකාරීව කළ යුතු දේවල්. අනිත් එක බොහෝ වෙලාවට මම රූපලාන ශිල්පියෙක් ඉදිරියේ කියන්නේ ඒ දේවල් භාවිතයෙන් වළකිනවා නම් flower girls ලට ඉතාමත් හොඳයි. ඇත්තටම වැඩි වශයෙන් අවධානය යොමු වෙන්නේ නැති කාරණාවක් තමයි සුරේෂ් මතක් කරේ. ඇත්තටම ඒ වටිනා හරවත් කාරණාවක්. මොකද කුඩා දරුවන්ට මේ දේවල් භාවිතා කිරීමේදී විවිධ ආසාදන එන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් අවම වශයෙන් භාවිතා කරලා එම දවසේදී මේ ඔවුන්ව හැඩගන්වනවා නම් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයටත් ඒ ගොඩක් හිතකර වේවි. ඉතින් සුරේෂ්, අද දවසේදී මේ අපූර්ව උඩරට මනාලියක්ව හැඩගන්වාගෙන අපේ මැදිරිය මේ ලස්සන කරා, ඒ වගේම හැඩකාර බ්‍රහස්පතින්ද අවේ ආදරණීය නඳුන් සෙවන හැඩකර සුරේෂ් විදේශගත වෙලා ඉන්න මේ ඔබේ ආදරණීය රසිකයෙක්, ඒ වගේම මේ ඔබේ ඔබව නරඹන ඔබේ වැඩසටහන, ඒ වගේම ඔබේ හැඩගැන්වීම් නරඹන අපේ ආදරණීය ප්‍රේක්ෂකයෙක් ලංකාවට පැමිණිලා ඔබව හමු වෙන්න ඕන වුණත් කොහොමද ඔබව හමු වෙන්නට ඕනේ? ඔව්, දැන් බොහෝ දෙනා දන්න ඇති ආදරණීය නඳුන් සෙවනත් එක්ක මම නිතරම සම්බන්ධ වෙනවා. ලස්සන මනාලියන් එක එකතු වෙනවා. ඉදිරියේදී ඔබගේ මංගල දිනේ තියෙනවා, ඔබට පුළුවන්කමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ සුරේෂ් හෙයාර් ඇන්ඩ් බියුටි ක්‍රියේෂන්, සුරේෂ් හෙයාර් ඇන්ඩ් බියුටි ක්‍රියේෂන් නමින් නුගේගොඩ, ගාල්ල, දෙල්කඳ, මෙකින් ප්‍රදේශවල රූපලාවනගාරයන් පිහිටලා තියෙනවා. ඒකම ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංකයන් සඳහන් කරොත් 0711 169 2094, 0711 169 2094, ඒකම 0775 39 32, 0775 39 32. දැන් ඔබට මේ සඳහන් කර නම්බරේ Viber හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන් කමක් තියෙනවා. ඔබට පික්චර්ස් එවන්න පුළුවන්, එක්කම චැට් කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඒකම ඔබට දුරකථන අංකයක් සඳහන් කරොත් 0115 288 505, 0115 288 505, එහෙම නැත්නම් 506 කියන දුරකථන අංකයන් වලට කතා කරලා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබගේ ඉදිරියේදී පවතින සුන්දර මංගල දිනේ, කියන්නේ ඔබ සිහිනයක් දකින මේ මංගල දිනේ සැබෑ කරගන්නට අත්වලක් වෙන්නට අපිට පුළුවන් කමක් තියෙනවා. ඔබ තනි වෙලා නැහැ, ඔබ විදේශගත වෙලා සිටියාට ඔබට පුළුවන් කමක් තියෙනවා අපිත් එක්ක එකතු වෙලා. කාලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. බොහෝ වෙලාවට මදු තියෙන ප්‍රශ්නයක් තමයි යුවතියන්ට, අනේ අපිට සතියක දෙක කාලයක් තමයි තියෙන්නේ මේ කටයුතු වලට සුරේෂ් කරගන්න පුළුවන්. බය වෙන්නට එපා, අපි සන්නද්ධයි. මේ සියලුම දේවල් වල රූපලාවන්‍ය ශාස්ත්‍රය තුළ අපි කියන්නේ තාමත් ඉක්මනින් ඔබගේ මංගල දිනේ ප්ලෑන් කර දෙන්න පුළුවන්. මාස 6ක කාලයක් වෙනකොට, මාසෙක කාලයක් වෙනකොට, සතියක කාලයක් වෙනකොට, මේ කාලය ඇතුළත ඔබගේ මංගල දිනේ ඔබ සිහිනයක් විදිහට දකිනේ දිනේ සිහිනේ සැබෑ කර දෙන්නට සුරේෂ් ශාරන් බියුටි ක්‍රියේෂන් ආයතනයේ තාමත් කැමැත්තෙන් බලාපොරොත්තුෙන් සිටින ඔබ යුවතියක් වෙන්න පුළුවන්, එතන පුරුෂ පාෂයේ අපේ තරුණෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තියෙනවා රූපලාවන්‍ය සම්බන්ධයෙන් පවතින ඕනෑම ගැටලුවක් ඔබට තියෙනවා නම්, ඔබ විදේශගත වෙලා සිටින මම දන්නවා රූපලාවන්‍ය කටයුතු සඳහා විදේශගත වෙලා සිටින ඔබට ඉතාමත් විශාල මුදලක් කැප කරන්න සිද්ධ වෙනවා. ඔබට ෆෝන් එක කරගෙන එක කෝල් එකක් කරගෙන එන්න Viber, Skype හරහා පවා සම්බන්ධ වෙලා අපිත් එක්ක ඔබගේ පවතින ස්කින් එකේ ගැටලුවක් වෙන පුළුවන්, හෙයා එකේ ගැටලුවක් වෙන පුළුවන්, මේ ඕනම දෙයකට උත්තර දෙන්නට, කියන්නේ ඔබට සහනයක් ලබා දෙන්නට සුරේෂ් ආරං බියුටිෂන් වෙනුවෙන් මම ඔබත් සමග සිටිනවා. අනිවාර්යෙන්. ඒ හැම දෙයක්ම කරලා සුරේෂ්ව මේ සම්බන්ධ කරගන්න බැරි වුණොත් ඒත් බය වෙන්න එපා. කලම්බු ටෙලිවිෂන් අපි සූදානම් ඔබට උදව් කරන්න. විදේශගත වෙලා ඉන්න ඔබ වෙනුවෙන් තමයි කලම්බු ටෙලිවිෂන් අපි හැමදාම ඔබ වෙනුවෙනුයි සිටින්නේ. ඒ නිසා සුරේෂ්ට කතා කරලා කතා කරන්නම බැරි වුණත් අපිට කතා කරන්න අපිට අවස්ථාව තිබෙනවා. ඔබට අවස්ථාව තිබෙනවා කලම්බු ටෙලිවිෂන් හරහා සුරේෂ්ව සම්බන්ධ කරගෙන ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්නට. ඉතින් අද දවසේදී හැඩකාර බ්‍රහස්පතින්ද ආදරණීය නඳුන් සෙවන හැඩකරන්නට අපේ පළවෙනි විශේෂාංගයේ හැඩගන්වන්නට අපිත් එක්ක එකතුනේ රූපලාවන්‍ය ශිල්පී සුරේෂ් ප්‍රනන්දු, ඒ වගේම රශ්මි, ඒ වගේම අපේ මෙචුරි මල්කුමාරියටත් ස්තුතිවන්ත වෙන්නට ඕනේ. අද දවසේදී කලම්බු ටෙලිවිෂන් අපේ නඳුන් සෙවන හැඩකරන්නට අපිත් එක්ක එකතුනාට
කතා කරන්නට බොහෝ දේවල් තියෙනවා සුරේෂ්. මේ දැන් අපි උඩරට මනාලියක් ගැන කතා කරා. දැන් විරාමයෙන් අනතුරු අපි සූදානම් මේ උඩරට මනාලියක් ගැන කතා කරන්න. ඉතින් සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන ඊට කලින් සුරේෂ් බිහිවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා සමුදෙනවා. රදී සිරින කලම්බු ටෙලිවිෂන් අපිත් සමගමයි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන. විරාමයෙන් අනතුරු ඔබට අවස්ථාව තිබෙනවා උඩරට මනාලියක් බලාගන්න.